අදතේශ පුතාලට කියල දෙන්න යන්නේ සියුම් මාංශකයේ සී සංවර්ධනය සඳහා වන කුසලතා යටතේ හතරවෙනි අභ්‍යාසයට අනනික වටේ ගම්ගා ගන්න. අපි පියවර මේ ඔකෝම පෙතිවල එක සැරේ ගම්ගා ගන්න නෑ පුතේ. පට්ටක් ඇට අලවන කොට පුතේ අර එක එක පැත්තට නැතුව පිළිවෙලකට එකම දිශාවකට ක්‍රියාකාරකම් දෙකක් කරා. එකක් අඹගෙඩිය කොලාජ් ක්‍රමයට ඇරෙවා, අනිත් එක අපි පෙති පහක නටුව සහිත මලක් ලස්සනට වට්ටක් ඇටවලින් හැඩ කරා. ආයිබෝවන් පුංචි දුවේ පුතේ, පුංචි අපිට නැනගුණ දම් තුළින් අද තේජ පුතාලට කියලා දෙන්න යන්නේ සියුම් මාංශපේශී සංවර්ධනය සඳහා වන කුසලතා යටතේ හතරවෙනි අභ්‍යාසයට අදාළ දෙවෙනි පියවර, දෙවෙනි ක්‍රියාකාරකම. අපි අඹගෙඩිය ඇලෙව්වා පළවෙනි ක්‍රියාකාරකමට ඇලවීම යටතේ. අද දෙවෙනි පියවර යටතේ තියෙන අභ්‍යාස කරන්න තමයි අද ත්‍රිජාවේ. බලන්න පුතේ, ඒකට අපට අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි ගම් බෝතලයක්, වට්ටක් ඇට, වියලු වට්ටක් ඇට, බේරලා ගත්ත වට්ටක් ඇට, ඊට පස්සේ කළු A4 කොලේක මේ විදිහට ඇඳගත්ත පෙති පහේ මලක්, නටුව සහිත පෙති පහක මලක් තමයි අපට අවශ්‍ය වෙන්නේ මේ අභ්‍යාසය කරන්න. අපි දැන් කරන්න යන්නේ මොකද්ද දන්නවද? මේ මල ලස්සනට වට්ටක් ඇට වලින් හැඩ කරන්න. කොහොමද අපි කරන්නේ බලමු. වට්ටක් ඇට වලින් කොහොමද අපි මේ මල ලස්සනට හැඩ කරලා ගන්න කියලා. ඔන්න මුලින්ම පුතාලා ගම් බෝතලේ අරගෙන මේක ඇඳලා තියෙන අවුට්ලයින් එක වටේ ගම් ගා ගන්න. අපි පියවර මේ ඔකෝම පෙතිවල එක සැරේ ගම් ගා ගන්න නෑ පුතේ. අපි එක එක කොටස් කොටස තමයි ගම් ගා ගන්න. අපි මැද කොටසේ මලේ මැද ඉඳන් පටන් ගමු. ඔන්න මැද කොටසේ ගම් ගෑවා. ඊට පස්සේ පුතේ මෙහෙම වට්ටක් ඇට අරගෙන මෙන්න මේ අපි ගම් ගාපු කොටසේ අලව ගන්න ඕනේ. දැන් අලවනකොට මේ පැත්තට වට්ටක් ඇටයයි, ඊට පස්සේ මේ පැත්තට වට්ටක් ඇටයයි යනවන්නේ නැතුව අපි එකම පැත්තට මේ වට්ටක් ඇටය අර තුඩ වගේ තියෙනවනේ ඒ පැත්තම මෙතෙන්ට හිටින්න එහෙම වටේට අලවගෙන යන්න. එතකොට මේ නිර්මාණේ ඉවර කරාම කොච්චර ලස්සනද කියලා චූටි පුතාලට බලන්න පුළුවන්. එක එක පැත්තට එහිට මෙහිට අලවනවට වැඩිය පිළිවෙලට මුල ඉඳලම ක්‍රමානුකූලව වැඩ කරන්න ගත්තහම හරිම පහසුයි. ඒ වගේම හරිම ලස්සනයි නේද? ඔන්න බලන්නකෝ. ඔන්න අපි පිළිවෙලට මෙහෙම වට්ටක් ඇට එකම පැත්තකට තියමින් අලවගෙන ගියා. දැන් මේ අලවගෙන යනකොට පුතේ මෙතන වට්ටක් ඇටයයි, මෙතන එකයි, මෙතන එකයි, එහෙම අලවන්න එපා. දැන් ඉස්සෙල්ලාම අපි ගම් ගෑවේ මේ කොටසනේ. අපි හින්දා මේ කොටස අලවගෙන ඉවර කරමු. දැන් බලන්නකෝ. හරි, අපි මැද මලේ මැද අලවලා ඉවරයි. බලන්න කොච්චර ලස්සනද කියලා. වටේම මල වටේම පෙති පහ ඇරෙව්වහම කොච්චර ලස්සනට තියෙයිද නේද? තමයි අපි බලමු දැන්. එහෙනම් පෙත්තක් කලවලා මලේ එක පෙත්තක අපි ගම් ගාමු. මේව හැම තැනම ගා ගන්න එපා පුතේ. ගම් මේ වගේ අර තුඩ සහිත ගම් බෝතලයක් ගත්තහම පුතාලට පහසුයි. ඒකෙන් ඕ විදිහට ගම් ගාලා ඒකත් පුතේ අපි දැන් අර මැද රවු මැලෙව වගේම පිළිවෙලට තමයි කලවගෙන යන්නේ. බලන්නකෝ. පැත්තකට ලස්සනට මේ විදිහට අලවගෙන යන්න පුළුවන් පුතාලට. පට්ටක් ඇට අලවන කොට පුතේ අර එක එක පැත්තට නැතුව
පිළිවෙලකට එකම දිශාවකට මේ හැරිච්ච විදිහට අලවන්නේ. එතකොට ඒක හරිම පිළිවෙලයි. අපිට ඒක ඉස්සෙල්ලා අලව ගන්න පුළුවන්. හරි, මේ විදිහට දැන් අපි දැන් එක මේ එක දැන් අපි එක පෙත්තක් කැලෙව්වා. දැන් අපි මේ විදිහට මේ වටේම තියෙන පෙති අරගෙන යමු. බලන්න කොච්චර ලස්සන වේද කියලා. තාම ඉවසීමෙන් ලස්සනට අලවන්න. ගම් කළු පාට පොලේ ගම් ගෑවුනහමත් හැමදැනම ඒක අපි දිවලට කැතට පේනවා. ඒ නිසා පොතේ ගම් හැමතැනම ගා ගන්න සුපා. එක සැරේක් ගෑවට පස්සේ විදිහට අලවගෙන දැන් අපි මේ විදිහට ඇරෙව්වා. දැන් මම පුතාලට මලේ මැද අලවන විදිහ, පෙති අලවන විදිහ කියලා දුන්නා. මම පෙන්නන්නම් පුතාලට නටුව අලවන විදිහත්, මලේ නටුව මේ විදිහට ඒ විදිහට ඒ කලින් විදිහටම නටුව දිගේ ගම් ගාගෙන නටුවත් පුතේ එකම පැත්තට පුතාලා වට්ටක් කැටේ මුලින්ම තියෙන පැත්තටම දිගටම අලවන්න. ඒ විදිහටම දැන් තීච අලවන්නේ මේ වට්ටක් ඇටේ උඩ පහළට හිටින්න. ඒ විදිහට පිටාලක් මෙහෙම වට්ටක් ඇටවලින් ලස්සනට මුත් එකට අලවගෙන යනවා. හරිම ලස්සනයි නේද? පුතාලටම පේනවා නේද කොච්චර ලස්සනද අපි එක නීට් එකට ඇලෙවුවාම කියලා. ඔන්න එක ආකාරයෙන් තමයි පුතේ නේද නුතු කොටක් වගේ ලස්සනට තියෙනවා. මේ නටුව ඇලෙව්වට පස්සේ මෙන්න මේ විදිහට මේ ඉතුරු පෙති ටිකත් ලස්සනට අලව ගන්න. දැන් පුතාලට ඒ විදිහට අලවපු නිර්මාණය මම පෙන්නනා මෙන්න මේ විදිහට. හරිම ලස්සනයි නේද පුතේ? මේ අපි වට්ටක් ඇටවලින් ලස්සනට අලවපු මලයි නටුවයි තමයි. පීචේ එක තවත් ටිකක් ලස්සන කරන්න මේ විදිහට කොළ දෙකකුත් දෙපැත්තට දැම්මා. පුතාලට කැමති නම් මේ විදිහට දාන්න පුළුවන්. මලයි මල සහිත නටුව අලවන්න තියෙන්නේ. අපි නිර්මාණශීලී වෙන්නත් එපැයි ටිකක් නේද? ඒ නිසා තීච මේ වගේ කොළ දෙකක් කපලා ඇලෙව්ව. පුතාලටත් පුළුවන් පුතාලට හැකි ආකාරයෙන් කොළ කපලා මේ විදිහට අලවන්න. එහෙනම් ඔන්න පුතේ අපි ඇලවීම අභ්‍යාසය යටතේ තියෙන ක්‍රියාකාරකම් දෙකක් කරා. එකක් අඹ ගෙඩිය කොලාජ් ක්‍රමයට ඇලෙව්වා. අනිත් එක අපි පෙති පහක නටුව සහිත මලක් ලස්සනට වට්ටක් ඇටවලින් හැඩ කරා. ඒ අභ්‍යාස දෙකම දැන් අපි කරලා අවසానයි. මම පුතාලගෙන් ඉල්ලනවා පුතාලා ලස්සනට වට්ටක් ඇටවලින් හැඩ කරපු මලේ ලස්සන බලන ටීචටත් එවන්න කියලා. පුංචි අපිට නැරඹුණ දාම් ටෙලිග්‍රෑම් ගෲප් එකට හෝ වට්ස්ඇප් ගෲප් එකට, එහෙම නැත්නම් පුංචි අපිට නැරඹුණ දාම් YouTube channel එකට පුතාලගේ නිර්මාණ එවන්න. ටීච ආසාවෙන් බලාගෙන ඉන්නවා පුතාලගේ නිර්මාණ බලන්න. එහෙනම් පුංචි දුවේ පුතේ, අදට පුතාලට කියලා දුන්න මේ අභ්‍යාසයේ අවසන්. සියලු දූල පුතාලට සුබ දවසක්. ආයුබෝවන්.